ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔවුන් සේවින් ඉවත් කරා කියලා වෛද්‍ය පාර්ලිමේන්තුව රැස් කරන පළවෙනි දවස්ම පාර්ලිමේන්තුව වටිනා විරෝධතාවය කරා. ඕල්ට මොකද වෙන්නේ? ලංකාවේ රැකියා විරහිත උපාධාරයෙක් කියලා කවුරු හරි ඉන්නවනම් මම ඔබට නැවතත් කියන්නම්, කරුණාකරලා සටහන් කරගන්න. මේ පත්තිම් ලබා දීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය, ඔවුන්ගේ ජාතිය, ඔවුන්ගේ ආගමිකත්වය, ඔවුන්ගේ වයස, රයිට්, ඔවුන්ගේ උපාධි වර්ගය, මේ ඔවුන් බාහිරද අභ්‍යන්තරද, මේ කිසිම දෙයක් සැලකිල්ලට ගන්න එපා කියලා කියන එක තමයි ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිව අවධාරණය කරපු දේ. ඒතර ඔය කියන එක ප්‍රශ්නයක් නොවන බව ඔබට තේරෙනවා ඇති. රැකියා විරහිතව කවුරු හරි උපාධාරයක ඉන්නව නම් මම ඔබ පිළිගන්නේ නැහැ ඔබ කරන ප්‍රකාශය. ඒක දේශපාලනඥයන්ගේ මොකක් හරි ප්‍රකාශයක් වෙන්න ඇති. නමුත් අපේ තන ඔබ කියන එක ඇත්තක් කියලා මොහොතකට. ඔහු රැකියා විරහිතව මේ මොහොතේ ඉන්නවා කියලා. මම කියන්නේ රැකියා විරහිත උපාධාරියෙක් මේ වෙනකොට උපාධිය අවසන් කළ සහතිකය ලබාගත් කිසි කෙනෙක් මේ කියන දිනෙන් පස්සේ ඉන්න විදියක් නැහැ කියලා කියන්නේ මම ඔබට අවධාරණය කරන්න. නෑ අමතුමා, ඔය මේ සඳහන් කරන්නේ මේ දේශපාලන මේ වෙනස් වීමත් සමග අර ආසන්නයේ ලබා දුන් පත්වීමකට තිබුණේ අන්නේවා අත්‍යවශ්‍යම. ආ රයිට් රයිට්. බොම් පැහැදිලි. මැතිවරණ කොමසාරිස්තුමාගේ දැනුම් දීම අනුව මැතිවරණ කාල සීමාව තුළ දීපත් වීම. ඒක උපාධිද නැද්ද කියලා කියන එක නෙමෙයි. දැන් සමෘද්ධි බැංකුවේ හිටපු අවුරුදු 4ක පහ හිටපු එකන අයින් කළා. ඔක්තෝබර් 7 වෙනි පස්සේ පත්වීම ගැස්තුණා. ඒක මැතිවරණ කොමසාරිස්තුමාම මැතිවරණ කොමිසම කොමසාරිස්තුමා නෙමෙයි කොමිසම ඔබේ මාධ්‍යරම කියලා තමයි කවරදී කියලා. මේ නවත්තන්න කියලා. නවත්තන්න කියලා. ඉතින් ඒ පත්වීම නතර කරන එක ඒ දරුවන්ට කරන අසාධාරණයක් නෙමෙයි. ඒක රටේ නීතිය. ඒ රටේ නීතිය. හැබැයි එහෙම අයින් කරපු දරුවෙක් මේ කැටගරියක ඉන්නව නම් උඩ නැවත ලබා දෙන එක රාජ්‍ය වගකීම. අපි ගෙස්ට් කරනවා. Breaking Dr. Okay.